අයිබෝවන් මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ මම හොස්පිටල් එකේ ඉන්නේ අබුඩාබි ඉඳන් මම මේ කතා කරන්නේ අතිගරු ජනාධිපතිතුමා වෙතට අපේ අතිගරු ජනාධිපතිතුමා වෙතට මේ කතා කරන්නේ අදට දවස් 18ක් වෙනවා මට කොරෝනා හැදිලා හොස්පිටල් එකට ඇවිල්ලා දවස් 4ක් වෙනවා අපිට කාගෙවත් පිටක් නැහැ. අපි ගොඩක් අසරණ වෙලා ඉන්නේ මෙහෙ. මගේ ගම අම්බලංගොඩ දකුණේ. අධිකාරී ජනාධිපතිතුමාගෙන් ඉන්න කාරුණික ඉල්ලීමක් මේ. මගේ මල්ලි ඇවිල්ලා ඉන්න මේ විසිට් එකට. අද එයාටත් කොරෝනා හැදිලා කියලා. ඊයේ එයාගේ රිපෝට් ආවේ එයාට කොරෝනා කියලා. හිගේ ඉඳන් අද වෙනකම්ම මේ වෙනකනු එයාව හොස්පිටල් එකකට දාගන්න ගොඩාක් වෙහෙසෙනවා. මෙහි මිනිස්සු ගොඩාක් අසරණයි. මන් දන්නේ මට මගේ මව බිමට එන්න ලැබෙයිද නැද්ද කියලා. අද මම ගොඩාක් අසරණ වෙලා. මගේ මල්ලි එයා වෙනුවේ මට කරන්න කිසිම දෙයක් නැහැ. එයා තනි වෙලා. අපි වෙනුවෙන් ඔබතුමාගෙන් ඉල්ලින එකම ඉල්ලීම මම වගේ මෙහි ගොඩාක් කට්ටිය අසරණ වෙලා ඉන්නවා. විසිට් ආපු ගොඩාක් කට්ටිය අසරණ වෙලා ඉන්නවා. ඒ අයට කන්න බොන්න නැහැ. මෙහි රූම් එකකට කාමරයකට සල්ලි ගෙවන්න ඕන මාසෙකට. ඒ මාසෙකට සල්ලි ගිහුවේ නැත්නම් ඒ කට්ටියට එළියට යන්න වෙනවා. අපිත් එහෙමයි. අපිත් කාමරයකට සල්ලි ගෙවලා ඉන්නේ. දැන් ඒ හැම දෙයක්ම සීල් තියලා තියෙන්නේ. අඳින්න ඇඳුමක් අපට කන්න කිසිම දෙයක් නැහැ. මම සනීප වුණත් මට යන්න තැනක් ඉන්න තැනක් මගේ මව්බිමට අපිව ගෙන්න ගන්න අපේ මව්බිමට අපිව ගෙන්න ගන්න ඔබතුමාගෙන් මේ කාරුණිකව ඉල්ලා සිටින්නේ. අපි වෙනුවෙන් යමක් කරන්න ගොඩාක් කට්ටිය මේ රටේ අසරණ වෙලා ඉන්නවා. ඩුබායි වල විසිට් ආවෝ විසිට් ඉන්න කට්ටිය ගොඩාක්ම අසරණ වෙලා ඉන්නේ. ඒ කට්ටියට බෙහෙතක් කරගන්න විදිහක් නැහැ. කන්න නැහැ, ඉන්න නැහැ. මට ගොඩක් කතා කරන්න අමාරුයි. මම මේ වෙලාවේ ස්පිටාලේ ඉන්නේ. ඔබතුමාගෙන් අපි ඉල්ලන එකම ඉල්ලීම අපි වෙනුවෙන් යමක් කරන්න. අපිට මැරෙන්නවත් අපේ මව්බිමට අපිව ගෙන්න ගන්න. මම දන්නේ මට සනීප වෙයිද නැද්ද කියන්න. හෙත් මම නැති වුණත් අපමගේ සහෝදරයෝ අම්මලා තාත්තලා ගොඩාක් කට්ටිය ඉන්නවා. මට වයස 32යි. මගේ මල්ලිට අවුරුදු 27යි. තරුණ ජීවිතේ මේ වගේ තව ගොඩාක් මෙහි දුක් විඳිනවා. අසරණ වෙලා අපි ඔබතුමාගේ මේ ඉල්ලන්නේ කාරුණික ඉල්ලීමක්. වැඳලා ඉල්ලන්න අපි වෙනුවෙන් යම් දෙයක් කරන්න. අපි වෙනුවෙන් යම් දෙයක් කරන්න ජනාධිපතිතුමනි. ඔබතුමාට පුළුවන් දෙයක් කරලා අපේ මව්බිමට අපිව ගෙන්න ගන්න ඉක්මනට. මට මේ වෙලාවේ කතා කරන්න අමාරුයි ටිකක්. හරිම මහන්සි මට උන කැස්ස ඔලුවේ කැක්කුම අතිය වගේ. මට බෙහෙත් දෙනවා දැනට. බෙහෙත් දෙනවා දවසට ගොඩක් බෙහෙත් දෙනවා. ඒ බෙහෙත් හරිම සරයි. ඔබතුමාගෙන් මේ ඉල්ලන්නේ අපට පුළුවන් දෙයක් කරන්න. අපි වෙනුවෙන් අපේ අහිංසක මිනිස්සු ගොඩාක් දුක් විඳිනවා මේ වෙලාවේ. ඔබතුමාට පින් සිද්ධ වෙනවා. අධිකාර ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරන්න අපි වෙතට අබුඩාබි සිට මේ කතා කරන්නේ.